අපේ රතේ මූ අශ්‍රවවෙච්ච හාහන්සේ දී පවන්සේ වන්සත්‍ය ප්‍රකාශනය රජාවලිය පූජාවලියයාදී කිසිවක රාවනා පිළිබඳ වචනයක්වත් නැත්තේ ඇයි. අයෙක් මිසදුටුගත් රාජරාවන කතාතය පලන් එකනෙ රාජරාවන කතාථයපලන්න මිත්‍ය අදෘෂ්ටිකයෝ. ්‍රාාවනා ප්‍රවෘතිය අලලා ලංකායවිදී ලේවෙච්ච කෘති තම ජනකී හරණය හැබයි ඒක ලංකායවදි නැති වුණ. ආවඩා ආයුබුහෝ වේවා. අපිමිය සතියේ අලුත් ප්‍රවිශ්ටියක් ලැබවා අලුත් මාතෘකාවකට අලුත් සාකච්ඡාවකට. එනි සතින් ඒ සාකච්ඡාව පිළිබඳ විචාරක ප්‍රේක්ෂක අදහස් බොහොමයි. වි බොහෝ දෙනා ප්‍රිය කරන මාතෘකාවක් අපි සාකච්ඡා කරන්න. අපි මේ සාකච්ඡාව මෙතැනදී. අපි ඇතුළත් කරගන්නේ අපේ මූලික සාකච්ඡාව වෙච්ච ශ්‍රේෂ්ට සිංහලයක් හෝ කියන ප්‍රශ්නයට උත්තරහ යගෙන යනකොට. ශ්‍රේෂ්ට සිංහලයා කෝ කියලා ප්‍රශ්නයක් හල ඒකට උත්තරොහයාගෙන යනකොට. අපට අපේ රටේ තියන බරපතල ජනප්‍රිය ප්‍රවාදයක් කොහෙත්ම අමතය කරන්නට බෑ විශේෂෙන්ම මේ හෙල්ල සංස්කෘතිය පිළිබඳ සිව් හෙල සංස්කෘතිය පිළිබඳ මොනිදහසකු මාරතුන්ගයන්ගෙන් පිටට අපේ රටේ හෙළ හවුල කියලා හවුලක් පවා ගොඩ නැගුණා වෙනම කතිකාව තක් සකස්තුන. අපේ භාෂාව පිළිබඳ බොහෝ පැරණි රීතීන් යළි සාකච්ඡාවට භාජනය කරන්නට යෙදනා. එතකොට මේ අපේ සංස්කෘත මූල භාෂාවක් ලෙස අපේ සිංහල භාෂාව ගන්නවට විරුද්ධව ඊට වඩා අපේ රටේ මෙදේශීය මූල හෙල බසක් අපට තිබුණු බව සොයා යමින්. අනුරාධපුර යුගේ ආදී අපි භාවිතා කරපු පැරණි භාෂාව ඇසුරෙන් නූතන කාව්‍යමය බසක් නිර්මාණය කරගන්නට මොනිදසකු මාරත්තුන් ගයන් සමත් වුණා. ඒ හෙල හවුලේ බොහෝ අයවලුන් අතර වර්තමානිකව අපට හමුවන අරීසිෙන් අහුබුදුශූරින් ඒ භාෂායෝගයන්ට අමතරව. එතමට භාෂාව සොයායන ගමනේදී එතුමන්ට බොහොම බරපතල ලෙස, මේ රාවනා යුගය හමුවෙනවා. සැමෝල් ජන්සන් නැමති ප්ඩිතුමා කිවූ එක්තරා වැැකයක් හරහා තමයි. අරිසෙන් අහුබුදු ශූරීන් තමන්ගේ ඓතිහාසික ගමන සිද්ධහන්තකොට ගන්න. එතමයිඒද Langංව is pediිgree of the nation කියලා මේ සැමල් ජොන්සන් විසින් කරනු ලද ප්‍රකාශය. The ලැංවේජ භාෂාව වනාහි ජාතියක පැටිකිරියයි. ඇත ජාතිය මූල උරුමය තමයි භාෂාව. එනිසා භාෂාව හරහා බොහෝ තොරතුරු ගවේෂණය කළ හැකි කියන මතය අරිස්සෙන් අහුබුදු ශූරින් දැක්ක එනිසා එතුන් භාෂාව මුල්කොට ගැන භාෂාව යානයකොට ගැන මූලික තාක්ෂණයකොට ගැෙන බොහොම දිග අතීතයක් සොයාගෙන යන්නට පටන් ගත්තා. ඒ අතීතයේ තමයි අප එතුමන් අපට ඉරහන්ද නැගිරට නමින් පොතක් එහෙම රජාල ලබො බරපල පොක් ම ැලුවේ එක පින්න හ පහග තියමද කිය ඉරහන්ද නැගිරට ඒ ඉරහන්ද නැගිරට නැමැති කාව කෘතියේ එතුමන් පැහැදිලි කරනවා ලංකාවේ රාජජත්වය මේ මහසම්මත මනු කියන රජ්ජලුවන්ගේ සිටම පෙළගැහුණු ආකාරය. ඔය පසු කාලන තුමන්ට හමවෙච්ච කුඩ පත් තල් පත්න් ආද අසුරෙන් එතුමන් ගොඩ නගන ඉතිහාසේ යටකොට අඒ. මහා සම්මත මනුරජරුවන්ගේ සිටේ පෙළෙපත සකස් කරගෙන එන කොට ඔන්න රාවනාාවරු කියලා රාජයුගයක් එක රජෙක්මන ඒ පරම්පරාවකට එතුමන් නම්තබන්නේ රාවනා පරපුර කියාඒ රාවනා පරපුරය රජවුරු බහෝොමයක් ලංකාවේ හමුවන බව එතුමන්ට හමුවන තල්පත් තුඩපත් සාක්ෂි සාධකකොට ගැන අරිසන් හබුදු ශූරින් තමයි මේ මතය ශාස්ත්‍රී තලයට වර්තමානයේදී භාෂා. යෝගයක් ලෙස රැගෙනවි. හැදැයි අපි කල්පනා කරන්නට ඕන ඇයි වර්තමානිිකයන්ට මේ රාවනා කියන මාතෘකාව අභිෂය වනේ, අගෝචර වනේ. එය ප්‍රධහන දහරාවේ මාතෘකාවක් නොවී, අතුරු මාතෘකාවක් බවට පත් වනේ ඇයි. කියන කාරණාවත් අපි සැකිල්ලට ගන්නට ඕනේ. දැ අපි අපේ ඉතිහාසය, වන්සකතාගතව දීපවන්සයෙන් මහාවන්සයෙන් වන්සත්ඇ් ප්‍රකාශමයෙන් රාජාවලීෙන් පූජාවලියෙන් අද අපේ මූලාස්්‍ර ග්‍රන්ථ හරහා සොයා බලන විට අපට රාවනා කියා යුගයක් රාවනා කියා රජෙක් අපට හමුවන්නේ නෑ මහාවන්සේ පමණක් නොවේ සෙසු වන්සකතාවල පවා අපට එහෙම රිජු ලෙසම රාවනායුගයක් හමුවන්නේ නෑ බොහෝ වංසකතා අප දක්වන්නේ විජ්‍යාවතරණය සිට තමයි මේ රට රාජ්‍යත්ව අත්පත් කරගත්ත කියලා. නමුත්දැන් අපට හමු නෝන වංසකතාති නොන සීහලට්ටතා මහාවන්සය සහස්සවත්තු ආදී අපට හමු නෝන රිජු ලෙම අපට හමු නොවන මූලික ෆස් ටෙක්ස් එකම අපට හමු නෝන එ. නොයි පරිවර්තන හමුවන වංසකතාල දැන් සහලට්ට කතාාවල හෙම තිබුණල් දන්න නෑහෙම යුවයක් ගැන. අපි දන්න නෑ අපි එ අපිට සැක කරන්නට බැහැ. බොද හේතුව? අපට හමුවන තොරතුරුවල රාමණ විරෝධයක් අපේ අතීතයේ තිබුණා. අපේ රටේ ඉතිහාසය රචනා කරනු ලැබවේ බොහෝවිටම අපේ සාහිත්‍යය උරුම හරුමකං කෙනු ලැබේ මහාවිහාරික භික්‍ෂූ පරම්පරාවනේ. දකට මහාවිහාරික භික්‍ෂූ පරම්පරාවේම කිසියම් විරෝධයක් රාවනා ප්‍රවෘත්තිය පිළබඳ තිබ බවට සාක්ෂි අපට හමුවෙනවා. දැ මුල් යුගයේදී අපට ඒ බඳු සාක්ෂි. නොනාවන්නට පුළුවන් නමුත් දැන් පසුකාලේනව දැන් කෝට්ටේ යුගට එනකොට අපේ රාහුල හාමුදුරුවන්න එහෙම ද සැල්ල න සන්දේශයෙන් විභීේෂණ දේවාලය වර්ණනා කරනත නොට මතකගඇති කැලණිය විභේෂණ දෙයන්ම වරණා කරන තැන තුන් ලෝව තමා නතු කළ රවුලු සොහොයුරු තුන්කල් බලා රමින්දුට වූ ඉටුමිතුරු ගෙලදී එකොට දැන්. විදේෂණව මේ පුරාවෘතය ගැනෙන්නේ රාවනාට ප්‍රතිපක්ෂ වෙච්ච චරිතයක් හැටියටන විභේෂණ කියන්නේ රාවනාගේ සහෝදරයක්. මේ මම දැන් රාමායනය කතාප්‍රවෘතිය මේ YouTube ජැනල්ල එක කියන්න කාලය ගන්න නෑ හොඳේ හොද එකට කවුරු දන්වනය මේ සීතාව පැහැරගෙන ආපු රාවනාගේ කතා පවෘත්තියනේ ඒ කතා ප්‍රෘත්තියන මූලිකවම උනේ අපට මේ සාකච්ඡාාව සඳහා. අප වෙන වෙන පුරාවස්තුවක් හෝ වෙනබංසකතාවින් නෙමයි මේ රවානා ප්‍රෘත්තිය රැගෙනෙන්නේ කිස්ටපූරු හත්වන සක සීවසේ ජීවත්ව වනාා යයි ශවාස කරෙන තවත් පර්ක විතර්ක ඇතේ තව තව තැන්වල හිටිය කිය විශවාසරන වාල්මිකී. නැවති රෂිවරයා රජනා කරපු රාමායනේ. වාල්මික ිර රජනා කරපු රාමායනෙ මේ මක ත තිෙන්නේෙනේ . සිල්වශූරින් කරපු බොහොම ශ්‍රේෂ්ට සංස්කරණය. එතුමන්ගේ මේ අවසාන කෘතිය අපි දන්නවානේ. ඒ නම් විශාල නාවවතා තුග්‍රයක් රචනා කරපුඩ. සිල්ල ශූරින් එතුමන්ගේ අවසාන කෘතිය ලෙස වාල්මිකී රාමායනය. නමින් අප අපි අද පාවිච්චි කරන රාමායනය. එතකොට මේ වාල්මිකී විසින් රචනා කරන ලද සංස්කෘත භාෂිත්ත රාමායනය. ලංකාවට සමකාලීනව ඒ යුගේ විෂයවෙලා නෑ. අපි සියබස් ලකර කියන කෘතිය අප සකස්කරගත්තය අනුවාධපුර යොග අතීතයේ ඒ සංස්කෘත මූල කව්‍යයක් සංස්කෘත මූල දන්්ඩීන්ගේ කාව්‍යදර්ශ දන්ඩී වින් රාකරපු කාව්‍ය දර්ශය තමයි අප ංහල පරිවර්තනයක ගත සියබස් ලකර කිය. එතකොට සියබ කට පරිවර්තනයක්ම නෙමේ අනුවර්තනය. සියබස් ලකරේ අපට පැවුරුම් ඉදිරිපත් කරනවාන අපි කියනවා පෙදෙන් බුදු සිරිත ගධින්වත් සිරිත් ඇ. අපට අප කාව්‍ය කරණය සාහිත්‍ය කරනය දීයුත්තේ කෙලෙසද. පෙදෙන් බුදු බුද්ධ චරිතය තමයි අපි පද්්‍යයෙන් රචනා කරයුත්තේ ගත්දේට වුණක්ත්සිරිත් සිරිත බුදු හාමුදුරුවන්ගේ ජාතක කතා අශවිත ඒ වස්තුූන් තමයි අප මේ බෞද්ධ සාහිත්‍යයක් ගොඩනගේීම සඳහා තමයි අපි මූලික වුණේ. එතකොට ඒ බෞද්ධ සාහිත්‍යයේදී අපිට අභිෂයවෙච්ච කාරණා තමයි දේව කතා. ස්තුම් කෝටක් දව දවතාව ගැන අප පැහැදිලි කලාට අප වච අප්‍රිය බුදු දහමේ බුදුන්ට යටින් ලොකු දේව දුරාවලයක්ක් තියන වගේ දේවදරාාවලිය තිස්තුම් කෝටියක් කිය කියනවා. හැබැයි දැ වාල්මිකී විසින් ගතනාකරපු රාමායනය අප විෂයබද්ධව අපේ මහාවිහාරික පොතපතාතර භාවිතාවට ගැනුනෙනෑ. ඒකට හේතු සාකච්ඡා කරන විට බොහෝ වියතුම් කියන්නේ. අපි මේ බුදුදහම අපට ලැබෙන්නේ පාලිභාආශ්‍රතවනි. එතකොට බුද්ධ භාෂිතය රජනාව වී තිබෙන්නේ පාලිභාෂිත වනි. එතකොට පාලි සහ සංස්කෘත කියන භාෂාදවය භාෂා දෙක ගත්තහම මේ භාෂා දෙකෙන් බුදුදහම සහ බුද්ධචරිතය, බුද්ධ භාෂිතයට පාලි බසත් සෙස්සු හින්දු දේවකත වලට සංස්කෘත බසත් කියන එක වෙන්කරගත්. එතකොට මහාවිහාරය මේ. බුද්ධභාෂිතය සතහන් වෙච්ච පාලිභාසාාවට ලංගතුකමකුත් වාදී භවකුත් සංස්කෘත භාසාාවට විරෝධී බවකුත් දැක්කවා. අප අතීත තොරතුරෝල අපට හමුවෙනවා දැන් අප දන්න අපි රටේ තිබිච නිකාය බෙහෙද නිකාය බේදය ප්‍රධහන වශයෙන් මහා විහාරය අභයගිරිය ජේතවනය මුළ කොට ගෙන අප නිකාය බේදය ඇතුවන න මුලින් අපිබහි කරගන්නේ මහාවිහාරය. අස්්ට මූල ආයතන සහිත මහා විහාරය. නොත් වල ම්ාරජුරන්ග කාල වෙනකොට අප අභයගිරිය නිර්මාණය කරලා එත්තනින් පස්සේ අප අභයගිරිවාදී නිකායක් සකස් කරගන්නවානි එතකොට ධර්මරුචි භික්ෂූන් වහන්සේලා ඔය පස් වෙන සත්වර්ශය පමණ වෙන විට ය අභේගිරිය ධර්මරුචි භික්ෂන් වහන්සේලාගේ බලය වැඩිබෙනවා. තොට අභයගිරිිය ආශ්‍රිත ධර්මරුචි භික්‍ෂූන් වහන්සේලාගේ සම්ප්‍රදාය හුදු තේරවාදී සම්ප්‍රදායට වඩා වෙනස් වනා. මහාවිහාරය තේරවාදය මුල්කොට ගත්තා ඒ තේරවාදී මහාවිහාරය පාලි පත පොත ඇසුරු කරන්න පටන් ගත්තා මහායානයට වඩාත් ගිට්ටු වෙච්ච, ධර්මුරචි ික්ෂූන් වහන්සේලාගේ අභයගිරි සම්ප්‍රදාය සංස්කෘති භාෂාව ලංකර ගත්තා. ඒ නිසා මහාවිහාරය සහ බේගිරි ඇතිවෙච්ච නිකාය බේදයක්. අපට මේ රාමායනය ඇසු නොකරන්න හේතුවක් බව ක රාණය රචා කරන්න සස්කෘ භාාව. සස්කති භාෂාවෙන් රාමායනයේ රථනාවෙචත්්‍ය නිසා අපි අර දැම් පසුකාලීනව සන්දේශකාවල පවතිරන්නේ අයෙක් මිස දුටුගත් රාජරාවන කතා තෙපලත්. හටගැන අයෙක් මිසදුටු ත් ඒන මිත්‍යාදුෂ්ටික වූ සමහර දෙනා රාජරාවන කතා තෙපලනවා කියන රාජරාවන කතා තපලනය මත්‍යාදුෂ්ටිකෙන් ලෙස මහා විහාරය සැලකුවන්නේ එතකොට දැන් ඔය කිස්තු වර්ෂය පස්වෙන් සවාර්ශය පමණ වෙනවිට. සීගිරිය නිර්මාණය වන යුග වෙන විට අභේගරියයටටක් බලවන්තයි. අපි දන්නවා ධාතුසේන රජ්ජුරුවන්ට අභයගිරිවාදී නැඹුරුවක් තිබුණා. කොට ඒ නිසා ධාතුසේනකින් පස්සේ මේ කාශ්‍යප රාජධහනය පිහිටුවනකොට අභේගිරිවාදී ධර්මරචි භික්‍ෂූන් වහන්සේලාගේ බලය වැඩිවෙලා. උන්වහන්සේලාගේ ප්‍රමාණය වැඩිලා උන්වහන්සේලා ලංකාවේ මූලික දර්ශනයට චින්තනයටයක් වැඩිපොර යොමු වෙලා මගේ අ සීරජ කලා මම ටෙලිනාත්යක් නිර්මාණය කළ සීරජ කලා මම වසිහර සීගිරිය නිර්මාණක කර පුරජ එන සීගිරි නිර්මාණය කළේ සීගිරි කැන්න මේ කාශ්‍ය පරජුරුවන්ගේ පුද්ගලික ජීවිතකාය තුළේ එතුන් රජකලේ අවුදු දාසය ඒ දාසේ තුළ හැදිච දෙයක් නෙමයි ඊට පෙරයුගයක සි දෙවෙච්ච සාමාජීය ක්‍රියාවලයක් කියන එක යථාර්ථවත්ව පෙන්න්න දවා මම සී රජ ඒලිනට හද ාතු සේනක යග ටම මේ සීගිරිය නිර්මාණයට බලපෑවකල්. ඉතුර ඒ කාල මංහොතට පෙන්වා අභේගිරිවාදී භික්‍ෂූන් වහන්සේලාගේ මැදිහත්කම්. අභේගරිවාද භික්ෂුණ වහන්සලා මන්ගේ දර්ශනය චින්තන මේ ලංකාවේ බෞද්ධන්තුල බිහිකරපු ආකාරය. ඒ නිසාම බලන්ද සීගිරිය බිහිකරපු කාශය පරජරුව විරුද්ධනේ මුගලන්තන තකට රජවර ත්‍රය දෙෙන්න ෙට. අභිෂික්ත බිසවගේ පුත්‍රයා මොගලන් අභිෂික්ත නොවූ බිසවගේ පුත්‍රයා කාශප අභිෂයක නොවූ එම නං අතුරු බිසවක් ඒ නිසා එ කාශ්‍යපට රජකම ගරුම නොවනේ නවත් කාශ්පර මිගාර සමය එකුතු වේ ලොකු සතනක් කලලා රජකම ලබාගන්නවන ඇැද මුොගලන් රටෙන් පිටුහල් ව හු රටන් පලායන ගිල්ල ඉන්දයාාව ඳලලා අගම් පඩිසේනා රැස්කරගන්න නැත පැමිණ කාශ්‍යප හතනයකොට ගත්ත කලානම කාශ්ප සිිද නිසාගත්ත නමුත් කාශ්‍යවකෙන් පසේ රජ්‍යගත්තය මුොගලන්නේ අන් ඒ මුගලන්ගේ පුත්‍රයා කුමාරදාසරජ්ජුරු. කුමාර්දාසරජ්ජුර සංස්කෘත කාව්‍යයක් රටනා කරනවානි. ඒ සංස්කෘත කාව්‍ය රාවන හා සම්බන්ධ. ඒතම ජානකී හරණය. ජානකී හර නැමැති කා්‍යකෘතිය රතනා කරන්නේ කුමාර්ද සරජරු, කුමාරදස ඉදයාාවේ කාලිදාසා අතර සමමානක තිබුණක නකතා පවා තියෙනවාඒ ඒ දෙනාගේ අපිට කුමාරදස කවියා ඉන්දියාවේ කාලදාස නැමති ශ්‍රේෂ්ට සංස්කෘතකායක් කාරයා සමඟ සමය පසර පැත්වවා කියනෙට තොරතුර බොහො ඇතිනවා හැ කුමාර දසක කියන්නේ ඔය මුගලන් රජුරන්ගේ පුත්‍රයාවෙච්ච රජවෙච්ච කුමාරදාහස හෙමටත්ත් ඒ ව ජීවතච් වෙන කුමාරදහස කෙන තික තරකයෙකුත් යෙන. බොහද වැඩ දග පිගැීම තමයි ය මුගලන් රජුරන්ගේ පුත්‍රතානාන්තට දසන රජරුව තමයි ඉන්දියාවට ගොසින් යගේ ලමා කාලේ යගේ තරුණ කාේ ය ඉන්දාවට ගොස් ඉදයාාවවිද සංස්කෘතකාවේ හදෑැරවා කියල. ඉතින් හො හිතන්න පුළුවන්න්නේ කාශ්‍ය පරජ්ජුරුවන්ට විරුද්ධව මොගලන්ගේ ඉන්දාවටන ඉදයාාවට මොගලන් ගහමතරේ යාගේ දරු පවල පිටිිය හ ජීවත් වන්නට ඇතින. එත නිසා ඒ ඉන්දියාව වන්න කාලේ ඔය කුමාරදහස කියන කුමාරයක්ක් හොම පොඩිවෙන්නට ඇතින ඒතැන් සිටම ඔහුට ලුවන්න ඉන්දියාවේ සංස්කෘත කාවේ හදාාරන් එතකොට ලංකාවට තාත්තයිත් ලංකාවේ මුගලන්න්නඇවිත් ලංකාව රාජ්‍යත්වයට පත්තුනත් තමන්ගේ තරුණ කාලේ ඉන්දියාවේ සංස්කෘත කවීන් සමඟ ගෙවා දමන්නට කුමාරදාසට හැකියාව ලැබෙනවෙන් කුමරදස මුගලන්ගේ මරණෙන් ඔසු ජලිත් ඇවිත් රජ්‍යත්පත් කොටගත්තාට ඔහුගේ ඔහු තුළතියන සංස්කෘත දැනුම සංස්කෘත ඥානය බොහොම ඉහලයින් ඒ නිසා ඔහු රජනා කරනවා මෙන්න මේ වාල්මිකී රජනාකරපු රාමායනයම තේමාකොටගෙන තවත්කාවයක්. මත තියාගන්න ඕනෑ සස්කෘත කාව්වය හදාරණ අය සංස්කෘත භාෂාව හදාාරණ අය මේ ජනකීහරනය බොහො හිලින් හදාාරන හොඳද ජානකීහරණය මේ ලංකායි පමණක් නෙම ඉන්දියාවේ පවා සංස්කෘ්ත මතධාරී සංස්කෘත භාෂාවේ දීන් බොහොම ඉහෙලිම් සලකන පොත්්‍රාක්කයක තමයි එක තැන්පත් කරන්නේ ලංකාවේ රජෙක් රජනා කළාට ඒනිසා දැන් ක්‍රිස්තු වර්ෂ හත්වෙන සතවර්ශයේම සීගිරිය අසබඩින්ම ජානකී හරණය නමින් කෘතියක් නිර්මාණය කරනා කුමාර්දා සරජුරු දැමල නම ද වාල්මිකී රචනා කළේ රාමායනය. රාමාමුල් කොට ගත්තු රාමාගේ වීරවික්‍රමය. හැබැයි මේ ලංකාවේ රජක්පච්ච කුමාර්දාා සරජුරු රජනා කරපු ජනකී හරණය නම ජනකී හරණය. ජනකන සීතටින් තව නක් න දන ජනක කලෙෙන සීතරට. සීතාගේ පියා ජනකනෙඒ ජනකගේ දුහිත්‍රරූ ජනක සීතාගන ජනක රජ්ජුරුවන්ගේ දුහිතරු ජනක කළගැන්නේ ඉපැද්දවීම දැන් ඔකට තාව හොකක් කතන්දර තියෙනවා සීතා කියන්නේ මවකුසකින් උපන් කෙනෙක් නොවෙයි හීවිටෙන් පහළ වෙච්ච කුමාරිකාවක් කල විශ්වාසකුත් යම දේවතාන වා මෙවා දේව කතා එතකොට ඒ දේවක දැන් අපේ පත්තිනි පත්ිද පන්න්නේ මල් කදුරෙන් සිහාරලෙන් දෙමට මලෙන්ම අවිතතාමෙන් ගිනි කඳුරෙන් ආදී වර්ශයෙන් හත්වතාවක් පත්තන උපදදිනුව අම්ෙෙන් උපන් පත්තනෙ කැකෙන අම්ගියෙන් ඉපදනා කිය තොර ම ගිනි කකඳුරෙෙන් උපදනවා දෙමට මලෙන් උපදිනවා. ඒ වගේ මේ දේවතාවෝ උපදින්නේ මවකුසෙම නෙමේ. එතකොට ඒ සීතා පිළිබඳ උපත්ති කතා වෙතියෙන්නේ සීතාගේ පියා ජන ජනක රජජුරෝ සීසාද්දීඒ සීසාන නගුලෙන්. නගුලෙන් හැරණ හීවිට නගුලෙන් හැරණ පොළොවෙන් ඔන්න සීතා මතු වනා කියලා. ඉතිංහර ජනස්ෘති විද්‍යාවට අනුව මෙ විශේෂණය කරන්නේ සීතා යනූ මහිකාන්තාවයි. මහි කාන්තාවගින් බලාපොරොත්වෙන පලය මහි කාන්තාව සමග තවට ගැඹුරින් විද්‍රහ කරනකොට සමහර අය විද්‍රහ කරනවා ද ජනකගල කැන ජනනය කරන්න උපද්දවන්නා මේ උපද්දවන්නා මහි කාන්තාව සමඟ පවත්වන සංසර්ගයේ. සම්බන්ධය එතම මේ නගුලෙන් හානුව කියලාකන්. එතුට නගුල කියෙන වචනෙන් අංගුල් කියන අර්ථයේ ලිංග ශබ්ද මූලේ තියනවා. එතකොට නගුලේ හැඩය නගුලේ ශබ්ධය ලිංග පුරුෂ ලිංග අදහසත් තියෙන් නිසා. එතකොට ජනක නැමැති ජනනය කරන්න මහි කාන්තාව එතකොට නග නගුලෙන් සී සෑමයේ සීසාපු හී විටෙන් සීතා පහලවීම අස්සන්න. ස්‍රී කත්වේ සීතා කලා ගැන්න පතිවෘතාවය දෙව ගැන ඉන්දියාරි. ආන් ඒ සීතා නැම ජනී ජානකී හරණය අපි කුමර්දහස රජුරුලියන ජනකී හරනය ඒන්නේ ජානකීව පැහැරගෙනම අපේ ව් පොයි් ඒන්නේ කරක්ටව් පොයින්ස් ගත්තුති අපි කතන්දරවල හෙමකිනවවා නෑ කරට ව පන් එකකොට ද. වාල්මිකී ලිව්වේ රාමාගේ කරක්ටවි පොයින්ට් රාමාගේ සිට. දට ලංකාවේ කුමාරදස රජිරල ලිවේ රාවනාගේ සිට රවනා ගොසින් ජානක පැහරගෙන ආවා. ජානකී හරණය එහි තියෙනවන මේ අපේකමක් හැබැයි මේ ජානකී හරණය මුල සිතාගට කියව්වත් කිසි තැනක එතුමන් මේ ලංකා රාජ්‍ය එනට ලංකාපුරේ. කියන කාරණාව වැඩි අවධාරණය කරන්න නෑ. ඒක ගැන හුවා දක්වන්ඩ මේ රාවනා හිටිය ලංකාවේය කියද ඒකමනම ඒතුන්ගේ අදහස. තම එතුමාන් අර වාල්මිකීීපු ලංකාපුරේ ගැන ලෙසම ියන ලංකාපුරයට කිෂ්කින්දේ සිට පැමිණෙන හනුමන්තාගේ පාලම ගැත් තියන. එතකොට ඒ පසුකාලයනව ය කිෂ්කින්දේ සිට හුමා බැන්ද පාලමනේ සේතු බද්දෙල සි සඳන ගන්න එතකොටඒ අප අපි දෙවුණු කතා කරම මම කියන්නේ. . ජානකී හරණය ක්‍රිස්තුවර්ෂ හත්වන සතවර්ශය ලංකාවේ රාජ්‍ය මූලිකත්වවෙන් එකන රංකාවේ රජෙක් විසින් රචනා කරපු කෘතියක් වනත් දැනදී ලංකාරණ. ජානකීහරණය ලංකාවේ නැතුූගිය. ජානකීහරණය කියන කෘතිය ලංකාවේ රජ කනෙක් කළලා කෙලා කිව්වට එක ලංකාවෙන් හොයා ගැන්න බැරූ ගිය. ජානකී හරණයක් ලංකාේ තිබුණ නෑ න්මට මේක ොයාග ෑනකොට ඔය කරලේ පැත්තේ මයාල භාෂාවට මලයාලම් භාෂාවට පරිවර්තනය කරපු ජනකීහිහරණයක් තමයි මුල්වතාවට හම්බෝනිි. ලංකාවේ ජනකීහරණය නොතිබුණේ ඇයි. මේකර බිවිධ තර්ක තියෙනවා කුමාරදහස කවියා ජානකීහරණය රචනා කළේ ඉන්දියාවේ සිටයි ඒ සංස්කෘත කබීන් අතර සැරිසැරමින් කාලිදස ආදී. ඒ නිසා එහි පිට්පතක් ලංකාවට නොගෙන එන්නට ඇති. කියල කතාකුත් තියනඒ එක ඉදයාාවම තියන්නට ඇති කර කතාාවගොත්තියෙනවා. ඒ වගේම තවත් කතාවත් යෙනවා මේ සංස්කෘත භාෂාවට විරෝධී වූ රාවනාපුරාාවෘතයට විරෝධී වූ අයෙක් මිසදුට උගත් රාජරාවන කතාත් ඇපලත් කලකකිව රාවනා විශ්වාස, මිත්‍යා දෘෂ්ටිකයි එකල අපේ මහා විාරරි භික්‍ෂූ වහන්සලා තරණය කරපු නිසාේ ඇතුට ඒ මිත්‍යයා දෘෂ්ටික වූ රජානකී හරණය මිත්‍යා දෘෂ්ටික කෘතියක් ලෙස ගනය කරලා සංස්කෘත මූල. ස්ක භාසිත ජාන කෙහරණ ලංකාවේෙන් අතුළදාන් කරමු ලැබවා කියලා එහෙම කතාකුත් තියන. අපි ඔෝලට උඩ ගෙඩි දෙන්නද හදරන්න අපි ඔොට ක්ෂිවෙන හැබැයි එක දෙයක් මටක තියාගන්නට ඕනෑ. ලංකාවේ අතීතයේ අපට කිසිදු අධ්‍යාපනක ක්‍රියාවලියක සංස්කෘත භාෂිත කාලිදාසගේ හිරාමායනය හෝ කුමාරදහසගේ ජානකී හරණය හෝ අපට හමුවන්නේ නෑ. හට රගුවන්සය, අපට සම්බන්ධ ව රගුවන්සය. අපි සාකච්ඡාවට භාජනය කරන රගුවන්සේ මේ දසරථ රජවරුන්ගේ පරම්පරාවේ රාමා සීතා ලක්ෂ්මණ ආද කතා අපේ රටට නවාවා වෙන්නට බැහැ. විශ්ණුපුරාණය එඩ පුළුවන්න්නං. ස්කන්ධ පුරාණය එන්න පුළුවන්න්නං. අපට රාමායනය නොවන්න හේතුව නෑෑ විශ්ණපුරා විශ්ණු සහ තාරක නැමැති අසුරයයා අතර ඇත්තුවෙච සටන. එතකොට ස්කන්ධ පුරාණයත් එහමයි අපට ස්කන්ද ස අයිරාවන ආදී අසුර රජුල් අතර ඇත්තුවට සතන් තියෙන. ඒමන රාමායනයේ රාමා සහ රාවනාතර ඇතු වෙච්ච සටන් අප ඉවත් වූයේ ඇයි ඇයි අපි මේ මෑතක් වන තුරු ම රාවනා සාකච්ඡාවට ප්‍රවිශ්ටියයක් ගන්නට හිතුවේ ඇයි අයෙක්මස දුටුගත් රාජරාවන කතා තපලත් කලා අපේ භික්‍ෂූන් වහන්සට වචනා කළේ. ඇයි රාව විුරුද්ධව රාමාට උදව් කිරීමෙන් රාවනාවාදීව ද්‍රෝහියෙක් වෙච්ච විභිේෂණව වර්ණනා කරන්නට. තුන්කල් බලා රමින්දුට වූ ඉටුමිතුරු රාහුල හාමුදුරු ලිව්වෙේ. එක තුන්කල් බලා මොකත් තුන් කලය කෙළ ගැන අතීතය වර්තමානය සහනාගතේ. අතීතය වර්තමානය සහ අනාගතය ගැන හිතලාඩේ සිකතාවක් කමේ රහුල හාහදුරු ගැන න එකගැන් න මොකක් හරි ලොක සිතු ඉල්ලකින් මෙ කාමණකක් නෙමේ. තුන්කල් බලා රමින්දුට වූට රමදු කෙලෙකිවේ රාමරජවරු රාමරජරුවන්ට ඉතුමිතුරෙක් වුණේ විභීෂණ තුන්කල් බලලා. ඇයි මෙහෙම උනේ දරේ රාවනාට ද්‍රෝහිීවෙච්, විභීෂන අදත් අපි කලනී ෂණදේවල්ට අපි අදත් වන රාවු හාමුදුර ොම හිලින් වරනාා කරපු විභේෂණ දේවල්ටන විභේෂණ දෙයන්ව මෙතැට වැඩම් අවපු ආකාය ගැන හමත් හරි අපර පහැදිලිකිරම් තියවන සැලලින් සදේශය හොඳයි දැන් අපි මේ සාකච්ඡාව දැකීවත්ත ගවත අපේ සාකචාාව දිී වැඩිවුනා කියෙල් අප ටිකත් දෝාරුව පොහෙමත් එල්ලවුණ මේ රාාවනානමවිත මාත්‍රගව දිගයි. රාවනා නැමති මාත්‍රකා බොහොම දිගගේයේ නිසා එක අපේ එකදවසික දකින් සාකච්චා කන්නන අපි අද කතතාාව කගේේ මේ අනුරාධපුර මුල් යුගයේ රාවනා පිළිබඳවෘතාන්තය පුරානෝක්තිය හෝ ඉතිහාසය අපි සාකච්ඡා නොකළේ ඇයි හද එක්තරත්තනක මෙහරත්ක සාකච්චා කරන පටන්ගන්න ඒ කොතනින් හැතත ඇයි අපි මේ රාවනා ප්‍රවෘතිය අපේ නූතන සාකච්ඡාමන්්ඩැපට ගත්ත කියන එක ඊළඟ සතිය අපි සාච්චාර.